අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 100 උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සජිත් සමාව අයදී අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී කොවිඩ් එන්නත් අර්බුදය ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක් प्रथम नवदहने देशीय पुवत्त नेलागत असवन्नेहि नोयदुल कोटस सम्मा संबुद्धरजानन महासेठ पूजा किरण वार्षिक अलुत सहाल मंगल्य जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वयेन ईये पिरवरुवे पवत्तुना ए अनुराधपुर ऐतिहासिक जयश्री महा बोसमिदुन अभियसदि ගොවිජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයක්. 54 වෙනි වරටත් පැවැත් වූ ජාතික අලුත් සහල් මංගල්‍ය අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලිගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබුණා. කලට වැසිවැස කෙත්වතු සරුසාර වන්නට සෝභා දහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදයේ අපේක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවිජනතාව අලුත්සහල් මංගල්‍ය චාරිත්‍රයට එක් වුණා. පුරාණ චාරිත්‍රානුකූලව අලුත්සහල් මංගල්‍ය පෙරහර හේවිසි සක්නාත මැද්දේ නැගිනිහිර වාහල් කඩින් බෝමළුවට පිවිස ජයශ්‍රී මහා බෝසමිඳුන් අභිස වූ පීඨිකාවේ ස්ථාපිත රණ්ණා ලිපිත පාත්‍රයට මහත් ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් යුතුව සහල් පිරවීම සිදු කෙරුණා. පූජ්‍ය පල්ලිගම සිරිනිවාස ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාත්‍රයට අලුත්සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළා. මැතිඇමතිවරුන් සහ නන්දසින් පැමිණි ගොවි ජනතාව ඉන් අනතුරුව පාත්‍රයට අලුත් සහල් පිරවීමට එක් වුණා. අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සංගරාවේ මුල් පිටපත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් AHML අබේරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. සමන් දේවාලයේ බස්නායක නිලමේ නිගාර ජයසුන්දර බණ්ඩාර මහතා ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කිරීම ගිතෙල් පාත්‍රය ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. අලුත් සහල් මංගල්‍යට සමගාමීව ආදිවාසී ජනතාව විසින් සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කරන මීපෙනි බඳුන ආදිවාසී නායක වන්නිල ඇත්තන් වෙනුවෙන් නියෝජ්‍ය නායක ඌර්වර්ගී ගුණවණ්ඩා විසින් ජනාධිපතිවරයා වෙත බාර කරනු ලැබුවා. අලුත් සහල් මංගල්‍ය වතාවත් වලින් පසුව ජනාධිපතිවරයා ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත චාරිත්‍රානුකූලව මල් රිදී කාසි පූජා කර වැඳ ආශිර්වාද ලබා ගත්තා. තම රජයක් යටතේ සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගෙන් සමාව අයද සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ තිස්ස මහරාම මාගම ප්‍රදේශයේ පැවති 72 වන විපක්ෂ නායක ජන්ගම සේවයට එක්වමින් විශේෂයෙන්ම එදා පාස්කු ඉරිදා ඒ කිතුණු බැතිමතුන් ඒ දේවස්ථානයට ගියේ ඒ ආගමික කටයුත්ත ක්‍රියාත්මක කරා. නමුත් ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සිය දිවි නසා ගැනීමේ ප්‍රහාර එල්ල කරලා අපේ රට විශාල විනාශයකට ලක්. ඇත්ත වශයෙන්ම ඒ කාලවකවානු තුල මමත් කැබිනට් ඇමතිවරේ මමත් කැබිනට් ඇමතිවරේ කුණු රජයක් කාල ක්‍රියාත්මක වෙනකොට තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම මගෙත් වගකීමක් තිබේ. ඒ වගකීම් වලින් අපි පැනලා යන්නට සූදානම්. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා එදා ඒ විපතට පත්තුණු පවුල්වල සියලු දෙනාට මගේ කනගාටුව පළ කරන්නටත් ඒ මම හිටපු ආණ්ඩුවක් තුල මේ ක්‍රියාව සිදුවීම පිළිබඳව ඇත්ත වශයෙන්ම මම සමාව ගන්න. ඒක තමයි අපේ යුතුයකම. එනිසා මේ මොහොතේ ඒ පාස්කු ප්‍රහාරය අද වගේ දවසක පාස්කු ඉරුදින දවසක සිදුණු කාරණාව කිසිසේත්ම අපට අමතක කරන්නට බෑ. මම අද දවසෙත් කියනවා ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරන සැලසුම් කරන අනුබල දෙන මුදල් ලබා දෙන ඒ සියලු දෙනාටම අනිවාර්යෙන්ම මරණීය දඬනීය ක්‍රියාත්මක විය යුතුමයි. ඒ දේ අපේ රටේ සිදුවෙන්නේ නැහැ. නමුත් මම පැහැදිලිවම කියන්න කැමතියි ත්‍රස්තවාදයට අපේ රටේ ඉඩක් නැහැ. අපේ ආරක්ෂක ජාලය ශක්තිමත් කරන්නට අපේ බුද්ධි අංශය අපි තවදුරටත් ශක්තිමත් කරන්නට ඒ තුලින් තවත් මොනම ආකාරයකින්වත් ත්‍රස්තවාදයකට අපේ රටේ ඉඩ නොතබන ආකාරයට අපි මේ රට ඉදිරියට ගෙන යන්නට ඕනේ. මේ වර්තමාන ආණ්ඩුවට එක දෙයක් මට කියන්නට ඕනේ. ඒ තමයි තමුන්නාංශේලා බලයටපත් උනේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් ඔක්කොම හෙලිදරව් කරනවා කියන පොරොන්දුව මත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන්කම ලැබුණා නම් ලංකාවේ සිදුවෙච්ච පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උදවියට නීතිය ක්‍රියාත්මක කරන්න ඇයි අපට නොහැකි වුනේ ඒ නොහැකි වීමට එක හේතුවක් හැටියට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලට මේක බාර දෙන්නේ නැතුව විවිධ කොමිෂන් පත් කළා දේශපාලන සංවේදීතාවයක් ඇති කර ගැනීමට දරපු උත්සාහත් ප්‍රමාදයට හේතු හැටියට දකින්න පුළුවන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කිසිම විත්තිකරුවෙකුට ලංකාවේ කිසිම අධිකරණයක අද වෙනකන් අධියෝජනා පත්‍රයක් බාර දෙලා නැහැ මේක ඉතාම අකාර්යක්ෂම ක්‍රියාවලියක් පාස්කු ප්‍රහාරයේ නියම මොලකරු කුමන්ත්‍රණකරු කවුද කියලා තාම හොයාගෙනත් නැහැ එහෙම හොයාගන්න කොමිෂන් සභාවටත් බැරි වුණා එහෙම හොයාගන්නට අවශ්‍ය එය ඉලක්ක කරගෙන කරන අපරාධ පරීක්ෂණ සිද්ධ වෙන්නෙත් නැහැ මේ ලංකාවේ ආරක්ෂාව පිළිබඳ සහතිකය ලැබලා දීලා රටේ සිවුකුණ ආරක්ෂා කරන්න ප්‍රධාන පොරොන්දුව පිට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන්නේ. මගේ පළවෙනි පොරොන්දුව රට ආරක්ෂා කරනවා කියන කාර්යච මේක මහ ඉහලින් ඉෂ්ට කරනවා. ඒක කවුරුත් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. එහි ප්‍රතිඵල මේ රටේ ජනතාවට ඉදිරියේදී දකින්නට ලැබේ. පාස්කු ප්‍රහාරයේ දේශපාලනීකරණය කරලා තමයි මැතිවරණයට ඉදිරිපත් උනේ කාදිනල්තුමාවත් ඒ වෙලාවේ රැවට්ටුවා දැන් කාදිනල්තුමාටත් යම් පැහැදිලි වීමක් සිදු වෙලා තියෙනවා ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා කරුණා කරලා දේශපාලනය අමතක කරලා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් නීතිය හැමෝට ගෙන ඉන්න ඉතින් මේ කාලය තුල අපි දකිනවා විපක්ෂයේ සමහර වෙලාවට හානවා මේ පාස්කු ප්‍රහාරයේ මා මුල කාර්යයන් ඇල්ලුවාද කියන අපි තාමත් පෑදිලිව කියන්න ඕනේ අපේ ආණ්ඩුව අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරයට මාමුල කාර්යයන් අල්ලන්න වැඩ කටයුතු කරගෙන යනවා අපි අනිවාර්යෙන් අල්ලනවා කියන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න අවස්ථාව සලසලා දුන්නේ කවුද පර්ණයට පු යාපාන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය මගහැරලා යන්න බෑ බලය ගත්තේම පාස්කු ප්‍රහාරයේ නියම වැරදි කරන දඬුවම් කරනවා කියලා නම් උනේ දෙයක් මට කරන්න ඕන හැබැයි ලබන 21 වෙනිදා වෙනකොට පාස්කු ප්‍රහාරට අවුරුදු දෙකක් ගත වෙනවා අපිට පේන්නේ නෑ ඒ පරීක්ෂණ කටයුතු ඒ ආකාරයට සිද්ධ වෙනවා කියලා. ප්‍රහාරය ඇත්තටම සම්බන්ධීකරණය කළේ කවුද? මේ බෝම්බ හදන්න තාක්ෂණය දුන්නේ කවුද? ඒකට අදාළ කරන විදිහේ අමුද්‍රව්‍ය ගෙනාවේ කවුද කියන එක පිළිබඳව තවමත් එළිදරව් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් මැරිච්ච අයට අමතරව කිසිවෙක් අත්තරම් අරගෙන නැහැ. පිළිකා කාරක විෂ පොල් තෙල් මෙරටට අනයනය කිරීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලී ජාතික ඒකාබද්ධක මුතුව විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා විෂ පොල් තෙල් මෙරටට අනයනය කළ සමාගම් වලට සහ එම තෙල් අදාළ සමාගම් වල ගුදම් වලට නිදහස් කිරීමට පියවරගත් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිංහලී ජාතික ඒකාබද්ධ එකමුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කළා විශේෂයෙන්ම මේ අවස්ථාවේ CID එකට අපි කම්ප්ලේන්ට් කරේ ආවිල්ලා මේ වෙනකොට මේ ආනයනය කරපු පොල්කල් සමාගම් හිමිකරුවන් තාමත් අත්අඩංගුවට අරගෙන නැහැ අනිවාර්යෙන් වෙන්න ඕන ප්‍රතිඅපනයනය කිරීමට පෙර මෙම පොල් මාර්ග විශේෂිත පොල් තෙල්ගෙන ආ ඒ ආනයන හිමිකරුවන්ව අධිකරණයට කරුණු වාර්තා කරලා අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන නැහැ මේ වෙනකොට නමුත් අපි දැක්ක පහුගිය දවසක ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා දංකොටුව පොලිස් ස්ථානයමකින් අත්අඩංගුවට ගත්ත පොල් තෙල් බවුසර් දෙකක් අධිකරණය බාරයේ තියන්න කියලා අධිකරණ විනිසුරුතුමා මාර්විල් අධිකරණ විනිසුරුතුමා නියෝග ලබා දීපේදී දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා නැමතේවා රේගුවට බාර දීලා තිනවා රේගුවට කිසිදු අයිතියක් නැහැ අධිකරණ බාරයේ තියෙන පොල් තෙල් බවුසර් නැවත රේගුවට ගෙනලා දෙන්න කියලා කියන්නේ එතනදී බරපතල සැකයක් අපිට ඇතිවෙනවා මේකට රේගුව අධ්‍යක්ෂ ජෙනරාලුත් මේ කූට මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තිනවද කියන එක එසේම ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා ඒ වගේම රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් ජීවි රවිප්‍රිය මහත්තයා පාරිභෝග කටයුතු අධිකාරියේ සභාපති ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඇතුළු සියලුම දෙනා මේ වස පෙල් තල් ගෙනාම සම්බන්ධයෙන් වගකීමට බැඳලා සිටිනවා එම නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි මේ අතර පිළිකාකාරක පොල් තෙල් මෙරටට ආනයනය කිරීම ඇතුළු සිදුවීම් කිහිපයකට විරෝධය පාමින් නාවලපිටිය නගර මැදේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්ුණා මෙතර පක්ෂව සහ විපක්ෂව පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා ගිය අවුරුද්දේ 12 වෙනි මාසේ 21 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් දැම්මා විශේෂයෙන්ම මේ පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් මත පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්නන්න
දැන් මාස 4ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඇයි මේ පාරම්පරික එහෙම නැත්නම් අපේ නිෂ්පාදකයන්ගේ මේ ඉල්ලීම කැබිනට් එකත් අනුමත කරලා තියෙද්දි මොකද්ද මේකේ ප්‍රමාදය? 2020 ඔක්තෝබර් මාසේ මේ ක්‍රූඩ් ඔයිල් එක, ඒ කියන්නේ අසුද්ධ පොල් තෙල් ගේන්න අවසර දුන්නා. ඒ විතරක් නෙමෙයි, ඒකේ 350ට තිබුණු බද්ද එක ලීටරයකට 125 දක්වා අඩු කරා. ඒ අඩු කිරීම තුල තමයි මේ තත්ත්වය ඇති වුණේ. එක පැත්තකින් අපේ දේශීය නිෂ්පාදකයන්ද තමන් කරගෙන ආපු කාර්ය කරන්න බැරි වුණා මේ කාර්ය නිසා. අනිත් පැත්තෙන් මේ විෂ පොල් තෙල් මේ ක්‍රූඩ් ඔයිල් එක හරහා ලංකාවට ආවා. කොහොමද රෙගුවෙන් මේ රේගුවෙන් මේ බාණ්ඩ එළියට ගියේ? මේ පොල් තෙල් ගෙන්නපු ව්‍යාපාරිකයන්ගේ ගුදන් වලටම කොහොමද ගියේ? ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. මේකෙදි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ, එක පැත්තකින් මේකේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ ආණ්ඩුවක් විදියට මේකේ වගකීම පෑරාරණවයි කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේම තමයි මම මෙතන විශේෂ කාරණාවක් මතක් කරනවා. ලක්ෂ 16කට ආසන්නව ඉන්න රාජ්‍ය සේවයේ ව්‍යුහය ගත්තට පස්සේ යම් කිසි රාජ්‍ය සේවකයෙකුගේ හෝ දෙන්නෙකුගේ අතපසු වීමක් රටේ මා විශාල ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. මේ තෙල් සිද්ධියේදී මේකට අදාළ රාජ්‍ය නිලධාරීවරුත් මේකට වග කියන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරනවා මේකේ මොනම හේතුවක් නිසාවත් දේශපාලන බලපෑමක් හෝ දේශපාලන මැදිහත්වීමක් නැහැ. අපේ රටේ තියෙන දේශපාලන ක්‍රමවේදය තුල විපක්ෂයේ මලමිනියකින් හෝ කමන්නේ ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගැනීමේ තණ්හාවක් විතරයි තියෙන්නේ. කෙටි කාලයක් ඇතුළත ආනයනික පොල් තෙල් මෙරටට ගෙන ආවේ කෙසේද යන්න පිළිබඳව සොයාබැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නුගේගොඩ ප්‍රදේශයේ පැවති තරුණ හමුවක් අමතමින්. දැන් පොල් තෙල් ගෙනහැලා තියෙනවා. ඒ පොල් තෙල් ගෙනාවාම බලන්න සම්පූර්ණයෙන්ම පොල් මිල අඩු කරන්න. එකත් වගාකරුවන්ට හානිය. අනික මේ පොල් තෙල් ගෙනලා තියෙන පොල් තෙල් ගැන ලෝකෙට කියලා ගෙනාවේ නැහැ. මේක ප්‍රමිතිය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් විෂ තෙල් දෙන එක ගැන ඇති වෙලා තියෙනවා. ආණ්ඩුව සමහර විට සීනි ගේන ඇට උදව් කරනවා, සමහර විට පාම් ඔයිල් ගේන ඇට උදව් කරනවා, සමහර විට පොල් තෙල් ගේන එක නෙමෙයි. එක ප්‍රතිපත්තියක් තියලා කියන මෙන්න මේ අවස්ථාවේදී මෙහෙමයි අපි ක්‍රියා කරන්නේ. ඒක මෙහෙ කළා නැහැ. පොල් තෙල් ගේන්න ඒ තැන් වලින් සාමාන්‍ය වශයෙන් මිලදී අරගෙන නැවක දාලා ගේන්න ඉස්සෙල්ලා කෙටි කාලයකින් පොල් තෙල් මෙහාට ආවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. නම් පොල් තෙල් ගෙනාවා නම් එතන ඕඩර් එකක් දාන්න ඕනේ. ඇනියුම් කරන්න ඕනේ. ඒත් තියෙනවා නම් ඉංගියක් ඒකෙන් පස්සේ එකතු කරගෙන නැවේ දාලා එවන්න ඕනේ. ඉතින් ඒ කාලේ යන්න ඉස්සෙල්ලා කොහොමද පොල් තෙල් ආවේ ලංකාවට? ඌද හැදුවද? මේ අතර සිංහ රාජ්‍ය සම්බන්ධයෙන්ද හිටපු අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. දැන් සිංහ රාජ්‍ය වනසන්ටය. ඒ නිසා අපේ පරිසර වේදී ජනතාව පක්ෂ ભેදයෙන්, ಜಾති ભેදයෙන්, ආගම් ભેදයෙන් තොරව කියන්නේ සිංහ රාජ්‍ය ආරක්ෂා කරන පක්ෂයක් හැටියට අපි එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේකේ මූලික වැඩ කටයුතු කරන්න අවස්ථාව තියෙන්නේ ඉදිරියට එන්නත් ඕනේ මේ රටේ ජනතාව. අපිට පුළුවන් විදියට අපේ සහයෝගය දෙන්න. නායකතුමා පාස්කු ප්‍රහාරය සිදුල වසදේ ඒ සම්බන්ධව දැක්කින් දක්වන්න පුළුවන්ද? මෙතන තියෙන්නේ සිංහ රාජ්‍ය වත්මන් ආණ්ඩුව විසින් කොවිඩ් එන්නකරන ක්‍රියාවලිය දේශපාලනීකරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී චීන නිෂ්පාදනය කළද සිනෝෆාම් එන්නත දැනට වාර්තා වෙන හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මේ පිළිබඳව ලැබුණාද කියන ප්‍රශ්නයක් තිබෙනවා. මේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්තා කරන හැටියටත් ඒ අයගේ වාර්තාව නිකුත් වෙන කාලෙ වෙනකොටත් මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා නැහැ. ඒ වගේම ලෝක සෞඖ්‍ය සංවිධානයත් පිළිගන්නවා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබුණත් අදාළ රටේ ඖෂධ සම්බන්ධ නියාමනය කරන ආයතනයේ අනුමැතිය මේ සඳහා ලබාගත යුතුයි කියලා. අපේ රටේ ජනතාවට මේ ලබා දීමේදී ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය මේ ඉන්නතේ ඵලදායීතාවය ඉන්නතේ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් අහලා තිනවා. ඒක ඒ 11න් 10කටම මේ චීන සමාගම උත්තර ලබා දීලා නැහැ. ඒ නිසා තමයි ඒ විශේෂඥ කමිටුව බොහොම පැහැදිලිව කිව්වේ මේ චීන ඉන්නතට තමන්ගේ අනුමැතිය දෙන්න බෑ කියලා. ආණ්ඩුවක ඉන්න ජනාධිපතිට හෝ අගමැතිට හෝ සෞඛ්‍යමැතිට තීන්දුව කරන්න බෑ ඉන්නතක් හොඳයි නැද්ද කියලා. ඒකට තමයි රටක නීතියකින් මෙවැනි ආකාරයේ ආයතන පත් කරන්නේ. ඒ විශේෂඥ කමිටුව පත් කරලා මේ ඉන්නත පිළිගන්න බෑ කියලා කිව්වට පස්සේදී අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ආණ්ඩුව මොකද කරන්නේ? ඕන් මේ වාර්තාව පිළිගන්නවා වෙනුවට මොකද කරන්නේ? ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමාජිකයන් එකිනෙක අයින් කරනවා. රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වග කියන්නට බැඳිලා ඉන්න ස්වාධීන ආයතනවල ඉන්න විශේෂඥයන් ඉදිරිපත් කරන මතය තමන්ගේ දේශපාලන මතයට අනුකූල නැත්නම් ඔවුන්ගේ විශේෂඥභාවය නොසලකා ඕන් ඉවත් කිරීම තමයි ආණ්ඩුවේ ක්‍රමවේදී බවට පත් වෙලා.
මෙරටට ජාත්‍යන්තරයේ විසින් එල්ල කරන බලපෑම සඳහා මේ අවස්ථාවේදී සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් ඉතිහාස වෙන්න ඕනේ. දැන් මෙහෙම යනවා නම් මේ අන්තිමට කවුද මේ රට පාලනය කරන්නේ? ඒ කියන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ හා විශේෂයෙන් මානව හිමිකම් කොමසාරිස් ස්වමයේගේ කාර්යාලයේ මේ රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ තීරණ ගන්න එතනින් එනවා. එහෙනම් ඇයි ලංකාවට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වන්නේ? දැන් ඔය මේ සම්මත කරගත් යෝජනාව අනුව ඒකේ 6 වන ඡේදයේ ඒගොල්ලෝ හිතනවා අනාගතයේ මානව හිමිකම් උල්ලංඝන සිදු වෙයි කියලා. ඒවා හොයන්න ඩොලර් මිලියන 2.8ක් වියදම් කළා මේ රටේ ත්‍රිවිධ හමුදා ලුහුබැඳගෙන ගිහිල්ලා ජාත්‍යන්තර අධිකරණ හමුවට පැමිණීමේ කූට වැඩපිළිවෙලා. මේ එක එක රටවල්වල අපේ රට බාපන්දුවක් කරගෙන ඒ අයගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම වැඩපිළිවෙලක් මේක. මෙහෙම බලනකොට මේ ලෝකයේ තියෙන භයානකම රට ලංකාව. ශ්‍රී ලංකාවෙන් මොකද්ද ලෝකයට වෙච්ච හානිය? වරාය නගර ව්‍යාපෘතියට සමගි ජනබල වේගය විරුද්ධ නොමැති බවත් වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම සමාජයක් බිහි නොවීමට වත්මන් රජය වගබලා ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි සමගි ජනබල වේගය හැටියට වරාය නගර ව්‍යාපෘතියට විරුද්ධ නැහැ. දැන් මෙතන බැංකු සහ මූල්‍ය ආයතන ඇති වෙනවා. මේ බැංකු සහ මූල්‍ය ආයතන තෝර ගැනීම කරන්නේ මේ කොමිෂන් සභාව මගින්. පරිපාලන කටයුතු කරන්න වෙනම ව්‍යුහයක් තියෙනවා අපි පිළිගන්නවා. හැබැයි මෙම කලාපයේ බැංකු කටයුතු සිදු කරන බැංකු ඒ වගේම අනෙකුත් මූල්‍ය ආයතන තමන්ගේ රාජකාරී නියාමන රාජකාරිය ශ්‍රී ලංකා මහා බැංකුවට ලබා දිය යුතුමයි පෘතුගීසින් දේශපාලනික වාතාවරණය සකස් කරගෙන තිබුණා. මුළු කෝට්ටේ රාජධානියම තමන් විසින් අත්පත් කර ගන්නා තැනට පරිස්සමෙන් කටයුතු නොකළොත් එදා පෘතුගීසින් කෝට්ටේ රාජ්‍ය අත්පත් කරගත්තාසේ මේ වරාය නගර ව්‍යාපෘතිය හරහා වෙනම නීති පද්ධතියක් සහිත වෙනමම පරිපාලනයක් සහිත ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යයට පාලනයක් නැති චීන රාජ්‍යයේ බලයත් සමග මුළු ශ්‍රී ලංකාවම චීනයේ ග්‍රහණයට ගත හැකි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් කටයුතු නොකළොත් වර්තමාන ජනාධිපතිතුමා ඉතිහාසයට එකතු වෙන්නේ දොන් ජුවන් ධර්මපාල දෙක විදිහටයි. ප්‍රධාන පක්ෂවල සිටින සියලු දෙනා ඒකරාශී කරගෙන නව දේශපාලන මගක් නිර්මාණය කළ යුතු බව රෝහණ විජේවීර මහතාගේ පුත් ඔවිඳු විජේවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකට එක්වමින් 1971 සන්නත් අර්ගලයට අඩ සියවසක් සපිරෙනවා. ඊට සමගාමීව 71 අඩ සියවසක් හැරවුමක් ඇරඹුමක් යන තේමා වැඩතේ වැඩසටහනක් පුස්තකාලේ ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. මෙකින නිල් කොළ රතු මේ සියලුම පක්ෂවල නියෝජනය කරපු නියෝජනය කරන මේ මිනිසුන්ගෙන් මේ රටට වෙනස් මගක් ඕනි කියලා හිතන මිනිස්සු තරුණයෙකු තිලා තමයි මේ දෙවන පරපුර නිර්මාණය කරන්නේ. අද අපේ රටේ තරුණයාගේ දැනුම සම්බන්ධයෙන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හදවතේ මාතෘභූමිය ගැන තියෙන ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තරුණයන්ට ඒ දැනුම නැතුව නෙවෙයි ඒක අවදි කරගෙන නැහැ වුන්. අපි ඒක අවදි කරනවා. ඉතින් ඇයි අපිට බැරි මේ පක්ෂ තුන හතරෙම ඉන්න හොඳ මිනිසුන්ට එකතු වෙලා හොඳ සමාජයක් හදන්න? අපි මේක වමේ කොනකට ගෙනියන්නේ නැහැ. අපි මේක දකුණේ කොනකට ගෙනියන්නේ නැහැ. අපි හිතනවා මේ රට මෙදමාවත ගමනක් අවශ්‍යයි. හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරයේ සහ සංඝාවාසයේ විවෘත කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. හිඹුටාන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරයේ සහ සංඝාවාසයේ විවෘත කිරීම පසුගියදා සිදු වුණා. විහාරාධිපති පූජ්‍යපාද ඇල්වල බුද්ධසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකළ මෙම ධාතු මන්දිරයේ සහ සංඝාවාසයේ විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරුණා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ධාතු මන්දිරයේ විවෘත කිරීමෙන් අනතුරුව ගිලන්පස පූජා පවත්වමින් ආගමික වතාවත් සිදු කෙරුණා. සරණං ගච්ඡාමි.
ඉනන්තුරුබ රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා විසින් සංඝවාසය විවෘත කරනු ලැබුවා. විශ්‍රාමික රිය අඩ්මිරාල් විජිත මැද්දේකුට මහතා විසින් මෙම ධාතු මන්දිරය ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබුණු අතර නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව මෙම ධාතු මන්දිරය සහ සංඝවාස ඉදිකිරීම කටයුතු සිදු කර තිබෙනවා. දීප්ති ගුණසේකර මහතා සහ මංජුලා ගුණසේකර මහත්මිය ඇතුළු විහාරස්ථානයේ දායක දායකවන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම අලංකාර වූ ධාතු මන්දිරය සහ සංඝවාසය ඉදිකර තිබෙනවා. ධාතු මන්දිරය සහ සංඝවාසය විවෘත කිරීමේ අවස්ථාවට විහාරස්ථ දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා. දැනවදහනේ රටවට අපුවත් කිහිපයක් වෙතයි. පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ප්‍රදේශයේ පිහිටි ඉසෙඩ්ඩී ඇලට වැටීමෙන් පුද්ගලින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෙමණතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක සහ 44ක පුද්ගලින් දෙදෙනෙක්. නලතන්‍ය සිට කළුතර දක්වා දහවනේ වූ මෝටර රථයක් මස්කිලිය නලතන්‍ය ප්‍රධාන මාර්ගයේ නලතන්‍ය රිකාටන් ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබෙනවා. අනතුරින් එම මෝටර රථයේ ගමන්ගත් සිව් දෙනෙක් තුවාල ලබා මස්කිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර හැටන් අවිසාවෙල්ල මාර්ගයේ කිතුල්කල කළුගව්තැන්න කම්බිපාලම අසල ප්‍රදේශයේදී චතුරපැදියක් සහ ලොඩි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එම අනතුරින් එක් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දෙකක පමණ කොටසක් විනාශ වී තිබෙනවා. කාසල්රි ජලාශ වේලට පහලින් පිහිටි ඔස්බන් වත්තට මායිම්ව පිහිටි ඉලුක් සහිත වනවගා රක්ෂිතයකයි බිම ගින්න හටගෙන ඇත්තේ. බුත්තල පොලිසියට ලද තොරතුරක් අනුව බුත්තර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කුඹුක්කන ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී වියලි ගංජා කිලෝග්‍රෑම් 10 ග්‍රෑම් 400ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 6කට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස සුවිශාල මෙහෙයක් ඉටු කළ කංචන ජයරත්න මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙස නිතරගෙන් තේරීපත් වී තිබෙනවා. මීට පෙර සභාපති දොරේ කටයුතු කරනු ලැබුවේ නියෝජ්‍ය කතානායක රංජිත් සීමලා පිටිය මහතායි. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළි සමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.